සුබ දවසක් වේවා කියලා පිළිගන්නවා අදත් ඔයාලා හැමෝමව. ගොඩක් අය බෙන්ටෙන් ඇනිමේෂන් සීරීස් එක හිරුකේ ගියපු ටික විතරක් බලලා තිබ්බට ඕම්නිවර්ස් සීරීස් එක බලලා තිබුණේ නැහනේ. ඉතින් අද ඉඳන් ඔයාලට බෙන්ටෙන් ඕම්නිවර්ස් සීසන් ගේන්න තමයි මේ සූදානම. බෙන්ටෙන් ඕම්නිවර්ස් සීරීස් වල පළවෙනි සීසන් එකේ පළවෙනි එපිසෝඩ් එක තමයි අපි අද මේ බලන්න යන්නේ. වැඩි කතා නැතුව අපි යමු එහෙනම් වීඩියෝ එකට. ලොකු පිපිරීමක් එක්ක පටන් ගන්න මේ එපියේ අපිට ඊළඟට බලා ගන්න පුළුවන් මැල්වෙයා එක්ක ලොකු ෆයිට් එකක් යන අත් හතරව. හොඳටම ගුටි කාපු අත් හතර ඊළඟට කියන්නේ මට මේක කරන්න ඕනි ලේසි විදියට. හැබැයි අමාරු විදියටත් අවුලක් නැහැ කියලා. ආයෙත් ෆයිට් එකට ගියාම මැල්වෙයා බෙනාව එයාගේ මනුස්ස ස්වරූපේ බවට හරවනවා බලෝරලෝසු ඔබලා. ඊළඟට අපේ බෙනා ඔරලෝසුව ආයෙත් චාර්ජ් වුණාම ෆීඩ්බැක් වෙලා මැල්වෙයාව පරාද කරලා දානවා. එතනින් කට් කරලා එන්නේ අපේ අවුරුදු 16 බෙනාගේ වර්තමාන කතාවට. වේන්, කෙවින්, බෙන් තුන්දෙනාම සොම්බෝසෝ කියන ජෝක කෙනෙක් වගේ එකෙක් පස්සේ පන්නනවා. ඌ ආරක්ෂා වෙන්න බෝතලයක දාපු මොලයක් අරගෙනයි මේ පැනල යන්නේ. ඌ පැනල යද්දී බෙනා කාන්දමා වෙලා යකඩ ශක්තිය උරාගත්ත කෙවින්ව ජෝකරයාගේ පැත්තට විසි කරලා දානවා ඌ අල්ලගන්න. ඌව අල්ලගත්තට පැනල යන්න හදපු සොම්බෝසෝව කාන්දමාගේ ශක්තිය පාවිච්චි කරලා බෙන්ගේ පැත්තට ඇදලා ගන්නවා. ඌව බැඳලා දාලා ඊළඟට පෙන්වන්නේ අපේ බෙන්, කෙවින්, ග්වෙන් තුන්දෙනා කතාවක ඉන්නවා. ග්වෙන්, කෙවින් දෙන්නා නගරයෙන් යන්නයි මේ හදන්නේ. වේන් අලුත් කැම්පස් එකකට යන්නයි හදන්නේ. කෙවිනුත් ඉතින් ඒ ළඟ පාතකින් තැනක් හොයාගෙන. ඉතින් මේ සමුගැන්මද කියලා අහන අපේ බෙන්ට ග්වෙන් කියන්නේ අපේ අනිවාර්යෙන් ආයේ එනවා කියලා. එතනින් කෙවින්, ග්වෙන් දෙන්නා බෙන්ගෙන් සමුගන්නවා. ඊළඟට ජෝකරයා විහිළු කරනවා. දැන් ඔබ තනි වෙලානේ කියලා. මම සුපිරි වීරෙක්. මට මේ වැඩ තනියම කරන්න පුළුවන් කියලා අපේ බෙනා කියනවා. ඊළඟට බෙන් යන්නේ එළියට මැක්ස්ගේ නමින් තියෙන කඩයක් වගේ පේන. ඒත් ඇතුළට රහස් දොරකින් ගියාම පිටසක්වල ජීවීන් පවා වැඩ කරන අධි ආරක්ෂිත මධ්‍යස්ථානයකට. බෙනුයි සීයයි කතා කර කර ඉන්නවා අපිට ඊළඟට පෙන්නනවා. එක පාරටම එතනට භූමිකම්පාවක් වගේ ඇවිල්ලා මුළු බිල්ඩින් එකම හෙල්ලිලා අනුතුරු ඇඟවීමේ සංඥාව වෙන රෙඩ් එලාම් එක වදිනවා. ඒ අනුතුර කොහෙද මොකද්ද උනේ කියලා දැනගෙන බෙන් එතනට යනවා. බෙන් එතනට ගියාම දැක ගන්න ලැබෙන්නේ සම්පූර්ණයෙන්ම බිමට සමතලා වුණු බිල්ඩින් එකක්. විස්මාරු කරන්න පුළුවන් බල්ලෙක් ඉන්න කයිබ තමා මේ. ඒ බල්ලව යෝධ සතෙක් කරලා බෙන්ට එන්ව නැති කරලා දාන්න එවනවා. ඌව පරාද කරන්න මහා වෘග දෙවන්තයාව ගන්න හැදුවත් බෙන් වෙන්නේ මකුළු වඳුරා. ඉතින් ඌ හොඳටම ගුටි කාලා පරාද වෙන්න ඔන්න මෙන්න ඉද්දි කයිබ බල්ලව ආයි උගේ පැත්තට ගෙන්න ගන්නවා. ඒ ඇයි කියලා ඔයාලත් හිතන ඇති. මන්නම් හිතන්නේ මූ බෙන්ටෙන්ව පරාද කරලා අතුටක් ලබනවා. මේ සතා පැනල ගියාම මෙච්චර ගුටි කාලා ඉද්දිත් බෙන් හිතන්නේ උටබයේ අරෝ පැනල ගියා කියලා. අතාවල් ඇත්ත බෙන් සුදුසුයි යදින්න කියලා කියන කයිබව ඊළඟට අපිට පෙන්වනවා. ඉතින් තේරෙනවනේ මේ තමා බෙනාගේ අලුත්ම සුපර් විලන්. ඊළඟට මිස්ටර් බවුමන්ගේ කඩේ ඉඳන් බෙන් කියනවා. ඔයාට කරදරයක් තියෙනවා නම් කියන්න මිස්ටර් බවුමන්. මට පුළුවන් ඔයාව ආරක්ෂා කරන්න කියලා. මේ බෙන් බේරගන්නෙන හැම වෙලේම උගේ කඩේ බඩු වලටයි උගේ කඩේටයි වෙන්නේ අලාභ හානිම හින්දා. බවුමන් කැමති නැහැ අපේ බෙනාට. බලෙන්ම සැන්විච් එකකුත් දීලා මෙන්න මේ සැන්විච් එකත් අරන් යනවද උදව් ඕනිත් නැහැ කියලා අපේ බෙන්ව එලෝ ගන්නවා. ඒත් එක පාරක් විතරක් අවස්ථාවක් දෙන්න. මම මේ කඩේ කිසිම දෙයකට හානියක් වෙන්න දෙන්නේ නැහැ කියලා අපේ බෙනා මිනිහව කැමති කරගන්නවා. එහෙනම් මුකුත් අල්ලන්න එහෙම නැතුව ඉන්නවා කියලා බෙනාට මේ බවුමන් කියනවා. එන්ට ඉන්න දුන්නත් දන්නව නැති අපේ බෙනාගේ හැටි. එතන ආරක්ෂා කරගන්න ඕනේ කියලා හිතලා බෙන් අලබෝලයා වුණත් ඌ එහෙම එහෙ හැරෙද්දී එතන තිබ්බ බඩු වලට අලාභ හානි වෙන්න පටන් ගන්නවා. ඊළඟට අපිට පෙන්වන්නේ පැත්තකින්දා රෙද්දකින් ඇඟ වහගත්ත කැප් එකකුත් දාන් මුකෙක් හරි බීම් එකක් බොනවා. එක පාරටම එතනට එන්නේ පිටසක්වල විලල කණ්ඩායම. උන් කඩේකගෙන් කප්පම් ගන්න හින්දා බෙනාට මල පනිනවා. ඉතින් බෙන් උන් එක්ක ඊළඟට ගහගන්න යනවා. කරුණා කරලා මෙතනින් එළියට ගිහින් ගහගන්නවද කියලා අපි මේ බවුමන් කිව්වත් ඒව ඇහෙන්නේ නැහැ වගේ මුන් ටික එතනම ගහගෙන කඩේට ලොකු විනාශයක් කරන්න පටන් ගන්නවා.
ෆයිට් එක අතරෙදී එකෙක් බෝම්බයක් තියලා එතනින් පැනගන්න යනවා. ඒ වෙලෙම බෙනාගේ බලෝරලොසුයි බැටරි බහිනවා. අරුන්ට එක පැනගද්දි එක පාරටම ඉස්තල කිව්ව බීම එකක් බිබී හිටපු මනුස්සයා නැගිටලා අරුන්ට ගහලා පරද්දලා දානවා. බෙන අහනවා ඔයා කවුද කියලා. උට ඌ කියන්නේ මම ඔයාගේ අලුත් සගයා රොක්. මාව එව්වේ ඔයාගේ සීයා කියලා. ඒත් මට කවුරුවත් උදව්වට ඕනේ නැහැ. මං බෙන් ටෙනිසන් විශ්වයේ ආරක්ෂකයා. කිව්වම ඒක මං දන්නවා. ඔයත් එක්ක වැඩ කරන ලැබීම ගැන මං සතුටු වෙනවා සර් කියලා අපේ රොක් කියනවා. ආයෙත් බලවරලෝසුව චාර්ජ් වෙච්ච ගමන් බෙන් වෙන්නේ කවදාවත් වෙලා නැති අලුත්ම ජීවියෙක්. ඒ අතරේ අරුන් පැනගන්නවා දකින බෙන් උන්වටේ තාප්පයක් වගේ වෙලා උන්ව හිර කරගන්න අතරේ රොක්ට කියනවා ඔයා බෝම්බ නිෂ්ක්‍රිය කරලා දාන්න කියලා. ඒක මොකද්ද කියලා රොක්ට තේරුම් ගියාම බිනාට කියනවා මේක නිෂ්ක්‍රිය කරලා දාන්න අපිට වෙලාව නැහැ. අපි මේක මෙතනින් එළියට ගිහිල්ලා මිනිස්සු නැති පැත්තකට විසික් කරලා දාන්න ඕනේ කියලා. ඊළඟට අපි බෙනා බෝම්බේ මිනිස්සු නැති පැත්තකට විසික් කරලා දානවා අපිට පෙන්වනවා. ඊළඟට රොකුයි බෙනුයි කතා කර කර ඉන්නවා. බිනාට ඉතින් මේ රොක්කාරයා කතා කරන්නේ සර් කියලා. ඒ හින්දා බෙන් කියනවා මට සර් කියන්න එපා බෙන් කියපන් කියලා. ඒත් අපි තාම හවුල්කාරයෝ නම් නෙවෙයි කියලා තමා බෙන් ආයෙත් මේ රොක්කාරයට කියන්නේ. ඊළඟට අපිට පෙන්වන්නේ කයිබ උගේ බල්ලව නිදහස් කරලා අපිට පෙන්වපන් කියලා කියනවා. ඉතින් මොකද්ද මේ පෙන්වපන් කියන්නේ? ඔයාලට තේරෙනවනේ බෙන් එක්ක හැප්පෙන්න අලුත් සුපර් විලන් කෙනෙක් තමයි මේ ඇවිල්ලා ඉන්නේ. මෙතනින් පළවෙනි එපිසෝඩ් එක ඉවර වෙනවා. මේ වීඩියෝ වලට views ගොඩක් මදි. ඔයාලගෙන් ඉල්ලන එකම උදව්ව මට මේ වීඩියෝ දිගටම ගේන්න ඔයාලගේ යාළුවෝ හැමෝටම ෂෙයා කරලා මේ channel එක ගැන recommend කරලා බෙන් series එක සිංහලෙන් බලන්න මේ channel එකට එන්න කියලා වීඩියෝ එක ෂෙයා කරන්න කියලා පොඩි උදව්වක්. ඉතින් ඊළඟ episode එක බලන්න මාව subscribe කරලා නැත්තම් කරන්න කියලා මතක් කරනවා. ඊළඟ episode අපි ඉක්මනින්ම හමු වෙමු.